Rahay GBT. Apuri lamaya kita hati nevelawa, kholle. Mau punya apa lagi terkamu nih? Nah, ini yang pertanyaannya,
හැබැයි වැඩ වැඩි ඈ. දෙබේ ගැණි බැඳද? මේ ගැණි ටික පවුල් කන්නේ නෑ බං. එනකොට ශානි මෙහෙ ඉන්නවා. මරු. ගමේ වුණොත් එහෙම හිතයි නේ බං. හොඳයි. ගමේ මොන මගුලක් හිතුවක් මට ඕක. දැනටි වැඩ කරන්න එපා යකෝ. තොපිලෝයි කරන වැඩවලු මට කෙලවෙන්නේ. හිටන්නේ දැන් බඳින්න ඉන්න. උඩට තිබුණ ගෑණිත් එක්ක හිට වෙලා ඉන්න. මොකද කියන්නේ? උඩට ඇහිච්ච දේ තමයි කිව්වේ. තෝයි කරන වැඩවලින් කවදරි මටයි මූටයි තමයි කෙලවෙන්නේ. කවදරි මූ කසද බඳ දවසල මූරත් බලපන්. නෑ මට නම් අවුල නැහැ ශානිය. දැන් උඹට ප්‍රශ්නේ? නේ? අනේ උඹට ප්‍රශ්න නෑ උඹ පලයන් ශානිය ලැගෙද ගිහින් නැව තියා. තනියෙන් හිටාන් ඒකේ. මෞලයල්ලකුත් තියෙනවනේ. ඒකත් කරා හිටා. ඒතර හරි. මම යන්න. කොහොමද? තෝ මෙතන මේ අලුත් පිට ගෙවෙනෙක් තින්ද ගෙදර කයිල ඕනද කො? ලකෝ. මං හින්ද ඒක කි කි මං පලි. හා? මං පලි මූ පලි. ගමේම් පලි. ඒකට. ශානි මෙහෙ ඉන්නවා. ඉන්නේ උන් හිටපල්ලා බැරි උන් එළියට බහලා පොලයල්. අර මන්න පාර වැදිච්ච මිනිහගේ ගෑණියි දරුවයි දෙන්නම මන්න ගෙදරට එක්කන් ඇවිත්. කවුද කිව්වේ? කිව්වේ හොඳට දන්න කෙනෙක්. කොයි ගෑණිද මිනිහා මැරිලා අවුරුද්දක් යන්න කලින් තව මිනිහෙක් ගන්න? අර තමුන්ගේ මිනිහාගේ යාළුවත් එක්ක. ඉස්පිරිතාලේ ඉඳලා කෙලින්ම ගෙදරටලු අරන් ඇවිල්ලා තියෙන්නේ. කීතෝට කිව්වේ නැද්ද? කොහෙ කියන්නද? කටක් කරලා කියන්න පුළුවන් දෙයක්ද වෙලා තියෙන්නේ? අනේ මේ අම්මේ හරියට දෙයක් නොදැන කතා කරන්න එපා. කවුද දන්නේ මේ මිනිස්සයා අර ගෙදර තට්ට තනියම ළමයාත් එක්ක ඉන්න බැරි හින්දා මේ ගෙදරට මාස දෙක තුනකට ගෙනාවද කියලා? අනේ මේ කොහෙ ඕන තරම් ගෑනු තට්ට තනියම ඉන්නේ තමුන්ගේ දරුවොත් එක්ක. ගමේ කතාවක් තියෙනවලු මේ. ඔය දරුවා ඩග්ලස්ගේ කියලා. ඔය ගෑණි කසාද බැඳලා අවුරුදු 7ක් වෙනවලු දරුවෙක් නැහැ. දොස්තරක් කියලා තියනවලු මේ ගෑණිට දරුවෝ හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊයෝ එකේ ඔය ඉන්න දරුවා දෙයියෝගෙනක් දුන්නේ නැහනේ. දැන් ඇයියෝව මට කියන්නේ? කියන්නේද? කියන්නේ ඔයා සම්බන්ධ වෙන්න ඉන්න පවුල ගැන ඔයා දැනගන්න ඕන නිසා නංගි. ඉතින් ගීත් කියන්නේ ඩග්ලස් නෙමෙයිනේ. ඒ වුණාට ඒක එක ගියත් උඹට යන්න වෙන්නේ ඒ වහලයටටනේ. නංගි මම කසාද බැන්දි මම ආදරය කරපු මිනිහ නොවුණට මාත් ආදරය කරලා තියෙන කෙනෙක්. අන්න ඒ නිසා මම දන්නවා ඔයාට ගීතු අමතක කරන්න අමාරුයි කියලා. හැබැයි නංගි ජීවිතේ ඇත්ත ප්‍රශ්න ටික පටන් ගන්න කසාද බැන්දට පස්සේ. අන්න ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ආදරේ විතරක් තිබිලා මට. අනේ මේ ඔයාට ওই තරම් ඔළුව අතකග කියන්න තරම් තොත්ත බබෙක් නෙමෙයි. චූඩි දුවේ. ඔය කොල්ලව අත්හැරපන්. අපි බොහොම වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු.
මිනිස්සුන්ගේ සතුට නැති කරපු විදි වලින්ම ආපහු සතුට හොයනවා කියන එක මෝඩකමක් පුතේ. ශානි අක්කව එක්කගෙන ආවට පස්සේ නම් ඩගී අයියා ඉන්නේ මාර සන්තෝෂේ. ඩග්ලස් දැනගෙන හිටපු එකම දේ තමයි ගඟට බැහැලා මඩ කරි අල්ලන එක. එහෙම කරලා ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න බෑනේ. කැවිලි වගේක් ඇති. අරගෙන යන්න. මේ ශානි අක්කටත් ටිකක් අරගෙන යන්නද? බබාට කිරි දෙන නිසා හොඳට කන්න ඕනේ. මේටිකෙන් පොඩි මාළු කාලා කාලා එපා වෙලා බා. මේක ලොකු එකක් කන්න ඕන. වෙලා. ලකෝ පර්ණ යාළුවෙක් කාලෙකින් මුණ ගැහුණාම පොඩ ඉනාවෑන්කෝ. මම මේක කපා. මලගුඩු දුනාද? මේක. අට්ට කාලා කට්ට කාලා යන්තම් අප ගත්තා බා. ඒගල්ලා ගමේ හතර මායෙන් පයිද්දි එන සතුටු හිතෙන ආරංචියක් හන්රට නොගිහංකෝ. මන් දැනගෙන හිටිය බං අද හරි හෙට හරි ඔය ගෑනියෝ කැන්දන් එනවා කියලා. යකෝ ඩගියා හැංගි හැංගි වෙස් බැන්දට නටන්න එන්නේ එලිපිට පුතෝ. යමේ උන්නන් කියන්නේ ඉතින් අරපු අතක් නෑ පොඩි එක උඹ වගේමයි කියලා. මට උදගේ පොඩි එකගේ මූණ බලා ගන්න දෙමලන පොඩ්ඩක්. අර අන්දින්න අර ගෑනේ කවුද? ගමේ උන්න ඉතින් තව තව කයි කතන්දරත් කියනවා. ගමේ උන් මොනා කිව්වා මට මොකද යකෝ? ඒ උනාට ඉතින් දගියා මේ කතන්දරේ නම් උඹ දැනගන්න ඕනේ. ගමේ උන් කියන හැටියට බයි ශානි ප්ලෑන් කරලා ජයන්තියාව මරලා
පැත්තක හිටියේ මාව පැටලෙව්වලු. මාළු ගත්තනේ. දැන් මගේගේ මාළු නටන්න කලින් ඔබ මෙතනින් ඵලයක්. හැබ මන් නෙමෙයි කියන්නේ ගමේ උන් කියන්නේම. කොහමද අපේ ලෝයර් මාත්‍යා කිව්වා මේ? ගෑනියෝ මෙච්චර ඉක්මනට උඹ කැඳගෙන ආපු එකේ මිනිස්සු එහෙම හිතන එක අසාධාරණයක් නෑ කියලා. මොකද උඹ කියව කුණු කතාව? අම්මට උදව්ව කරේ බා. ඔය ඇසින් දුටු සාක්ති කියන ඒවා හැමතිස්සෙම පිළිගන්නේ නෑලු. අපේ ලෝයර් මාත්‍යා කිව්වේ. දැන් මිනිස්සු දැක්කා කිව්වට බං මම් මන්න පාර ගැහුවා කියලා. කවුද දන්නේ? මන්න පාර ඇත්තටම ගැහුවේ උඹද කියලා. අම්මකටද යකෝ ජයන්තයට මන්න පාර ගහන්නේ? හා? බලලා දෙන්න කලින් දවසේ තණ්ඩු වෙලා තියෙනවා. හරි. යෑනි මෙච්චර ඉක්මනට කැඳගෙන එන්න මේක මේ අදයි යති පිට කුටපටයක් වෙන්න බෑනි. පරිස්සම් වෙලා හිටපණ්ඩා ගියා. ඇයි? ඌමරංගයක් වගේ උඹ කරපුවා උඹ කරාම එන දවස වැඩි ඈතක නෑ. අරසන් වෙලා හිටපන්. ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට? ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට? එනඩා ගියා. ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට? අජියර මෑණියෝ දැක්කහම දුක හිතෙනවලු. එයා ඉන්නේ තාම මාව අල්ලගෙන. මං තිවංකට හා කිව්වා. අර පෙන්දට හා කිව්වා. කෞශල්‍යාගේ වෙඩින් එකේදී මිහිරි ගීතුවෙත් රෙජිස්ටර් කරන්න හදනවා.